ශ්‍රී ලංකාව අපේ රට ගැන කතා කරන විට අද වෙනිට ඔබටත් මටත් සැබවින්ම ඇතිවන්නේ මේ තරම් සම්පත් ඇති සුන්දර රටක් අද ඇද වැටි තිබෙන අවාසනාවන්ත තත්වය ගැන දුක් මුසු හැඟීම් ඔබත් මමත් මතු උපදින නූපන් දරු පරම්පරාවත් මෙතෙක් සිටි පාලකින් විසින් ණයකරුවන් කර දමා හමාරයි ශ්‍රී ලංකාව අද වන විට දියුණු වෙමින් පවතින රටවලිනුත් පහතට ඇද වැටීමත් සමගින්ම ඒ ගැන විවිධ සංවාද අන්තර්ජාලයේ දැක ගන්න පුළුවන්. ඒ වගේම ලෝකීය බුද්ධියෙන් හීනම ඡන්දදායකින් සිටින රටක් ලෙසටත් මේ වන විට ලේබලිය ඇලවි අවසන්. යටත් විජිත යුගයේ සිටම ශ්‍රී ලංකාවේ ඉරණම් ගැන ප්‍රසිද්ධ වී තිබුණේ ඉඟුරු දීලා මිරිස් ගත්ත විදියට. හැබැයි ආපස්සට හැරිලා බැලුවොත් ශ්‍රී ලංකාවේ යම් සංවර්ධනයක් ඇති වූ බවට පිළිගත හැකි වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී පමණයි. 1972 න් පසු අපේ රටේ ඇති වූ ලාංකික පාලන කාලයන් ගැන කතා කිරීම පවා වැඩකට නැති දෙයකි. අන් රටවල ජනතා බදු මුදලින් රටවල් සංවර්ධනය වෙද්දී අපේ රටේ ජනතා බදු මුදලින් පාලකින් නඩත්තු වීම කරමින් සංවර්ධනය කියා මහා පරිමාණයේ ණයවීම සිරිතක් වී තිබෙනවා. 30 වසරක යුද්ධය අවසන් වූ පසුත් ලෝකයටම මහා පරිමාණයේ ණය වී කළ සංවර්ධනයයි කියු ව්‍යාපෘතිවල සැබෑම ප්‍රතිඵලයද නූපන් ශ්‍රී ලාංකික දරුවා පවා ණයකරුවන් කිරීම පමණයි. අපේ රටේ සැමට උරුම රාජ්‍ය දේපල විදේශිකයන්ට මිගිනෙද්දී සැබවින්ම හි ප්‍රතිලාභ ඔබත් මමත් සංවර්ධනයේ ප්‍රතිලාභයක් ලෙසට අත්විඳිනාදැයි යන්න ගැටලුවක්. ලංකාව අද වැටි ඇති තත්ත්වයට 1972 සිට අද දක්වාම රට කළ පාලකින් සැම වගකිව යුතු බව බහුතරයකගේ පොදු මතයක්. ඉතින් ශ්‍රී ලංකාවට හැමදාම මෙහෙම වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේදී සමහරු නම් කියන්නේ මේක කුවේණිගේ ශාපය පළදීමක් කියලා. විජය රජු විසින් කුවේණිය පළවා හැරලා ඉන්දියාවෙන් ගෙනාපු බද්දකච්චානා කුමරිය හා විවාහ වීම නිසා විජය ගැන තිබූ ආදරය වෛරයකට පෙරළි ඇය විසින් විජයටත් සිංහල පරම්පරාවටත් බලවත් වූ ශාප නමයක් කරලා තිබුණා. කතාවකටත් කියනවනේ නවය නපුරුයි කියලා. අංක විද්‍යාවේදී ගත්තත් 9 කියන්නේ බලවත් අංකයක්. ඉතින් එහි පළමු ශාපය විදියට කෙස් වැටියෙන් වතුරගෙන මානාකන්දේහි දිය උල්පතින් මුහුදට විසි කර ලංකාවේ සතර පැත්තෙන්ම විනාශ වේවායි කියාද දෙවැනි ශාපය විදියට සිංහල ජනතාවට නායකත්වය දෙන නායකයන් විනාශ වේවායි කියාද තුන්වැනි ශාපය විදියට සිංහල ජාතිය පිටස්තර ජාතීන් ආක්‍රමණයෙන් විනාශ වේවායි කියාද සතරවැනි ශාපය විදියට රටේ සිංහලින්ගේ ලේවල බැඳීම් නැති වේවායි යනුවෙන්ද පස්වැනි ශාපය විදියට ශ්‍රී ලංකාවේ හරි මැදින් දෙකට පැලී මුහුදට ගිලී යන් ලෙසටත් සයවැනි ශාපය විදියට ලංකාවේ බුද්ධියෙන් හීන ජාතියක් ගොඩ නැගීවායි යනුවෙන්ද සත්වන ශාපය ලෙසට ලංකාවට මුහුදු විපත් සුළඟින් වන විපත් හා වර්ෂාවෙන් වන විපත් ලැබේවා යනුවෙන්ද අටවන ශාපය විදියට සිංහල ජාතියට සුව කළ නොහැකි ලෙඩ දුක් වහ පැතිරේවා යනුවෙන්ද නවවැනි නැතිනම් අවසන් ශාපය ලෙසට මුහුදේ පාවෙන ලී දණ්ඩක් රළ පහරට හසු වී තන තන ගසා ගොස් ගිලෙමින් යනවා වාගේ කිසිදු ප්‍රතිපත්තියක් නැති මිනිසුන් ශ්‍රී ලංකාවෙන් බිහිවේවි විනාශ වේවායි යනුවෙන්ද ශාප නමයක් කර තිබුණා. ඒ ශාප නමය කර ඇය යක්දෙස්සාගලින් පැන සියදිවි හානි කරගත්ත කියලා වර්ගපූර්ණිකා ග්‍රන්ථයේ සඳහන්. ඉතින් ඒ උතුරා කකියන ලේවලට ඇය කරපු දරුණු ශාපය තමයි මේ ශ්‍රී ලංකාවේ සිංහලයින්ට පල දුන්නේ කියලා විශ්වාසයකුත් තියෙනවා. ඇය එතනදී තමන් නෙරපා හැර දැමු ඇගේ වරිගේ යක්ෂ ගෝත්‍රික පරපුරටත් විජයගේ පරපුරටත් විජය කුවේණිගේ පරපුරටත් යන මේ තුන්ගොල්ලොන්ටම ශාප නමයක් කරලා යනවා කියලත් එහි සඳහන්. ඒ වගේම සමහරු කියනවා ඇය යක්ක පරම්පරාවේ වෛරාශික රාවණා පරපුරට නැකම් කියන නිසා යම් පරම්පරාගත මන්තර බල ආදිය ගැන දැන සිටි බව. හැබැයි එහි සඳහන් සමහර දේවල් නම් මහාවංශයේ ලියවිලා නැහැ.
ඉතින් මේ ශාපයෙන් නමෙන් මිදීමට නම් පාලකීන්ද දැහැමිවි ජනතාවද සැබවින්ම බුදුදහමට අනුව කටයුතු කර යුතුයලු. තවත් පිළියමක් විදියට පත්තිනි මෑණියන්ට මේ සම්බන්ධයෙන් කනලව් කරලා පූජා විදි පැවැත්වීම කිරියම්මාවරුන්ගේ දාණය වියපත් අම්මාවරුන්ගේ දාණය වගේ දේවල් ටිකක් ගැන වර්ග පූර්ණිකාවේ සඳහන්. ඉතින් මේ එකක්වත් කරලා තියනවද කියන එක නම් ගැටලුවක්. එය එක් එක් පුද්ගලිකින්ගේ විශ්වාසය අනුව පිළිගැනීම හෝ නොගැනීම විය හැකි. ඉතින් සමහර වර්ග පූර්ණිකාව ගැන එතරම් විශ්වාස කරන්නේ නැහැ. අනිත් හේතුව වෙන්න පුළුවන් කියලා සමහරු විශ්වාස කරන්නේ ජ්‍යොතිෂයේ කාරණාව. 1948 දී ශ්‍රී ලංකාවට නිදාස ලබාගත් අවස්ථාවේදී අදාළ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ අශුභ නැකතකට කියලත් කියනවා. ඇත්තටම මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය පාලකීන් නියම කළ වේලාවකට. එතකොට මේ තියෙන්නේ බහුතරයක් දෙනා ශ්‍රී ලංකාවේ කේන්ද්‍රය කියලා පිළිගත් එල් ශ්‍රී ලංකාවේ කේන්ද්‍ර සටහන. එයට අනුව ලංකාවට හිමිවන්නේ කුම්භ ලග්නය. කොහොම වුණත් මේ කාරණාව සම්බන්ධයෙන්ුත් මතයන් දෙකක් අපේ රට තුළ සිටින ජ්‍යොතිෂවේදීන් අතර තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ හරි කේන්ද්‍රය වන්නේ 1972 මැයි 22 ශ්‍රී ලංකා පළමු ජනරජ ආණ්ඩුව හදපු වෙලාවේ කේන්ද්‍රය කියලාත්. කොහොම වුණත් ඒ කේන්ද්‍රය අනුවත් එදා වෙලාව අසුභ නැකතකට ගෙන හදලා තියෙනවා කියන දුර්වල ග්‍රහ පිහිටීම් සහිත එකක් කියලාත් කියනවා. එහෙනම් ලංකාවේ හරි කේන්ද්‍රය කියලා පිළිගත යුත්තේ මින් කුමන කේන්ද්‍රයේද? මේ ගැන ඇසීමට හොඳම කෙනා විදියට අපි ශ්‍රී ලංකාවට පැමිණි වසංගතය හා එතනින් පසු අපේ රටේ ඇතිවන තත්ත්වය ගැන මේ වන විට පිළිගත හැකි සාක්ෂි ඇතිව නිවැරදි අනාවැකි කියලා තිබුණ ඇස්ට්‍රොමාන්සලේ ජ්‍යොතිෂවේදීන්ගෙන් විමසා සිටියදී ඔවුන් පැවසුවේ මේ වන විට සැබෑ වී ඇති ඔවුන්ගේ එම අනාවැකිය පවසා තිබුණේ 1948 නිදහස් ලැබූ දින කුම්භ ලග්නය හිමි ශ්‍රී ලංකා කේන්දරය පදනම් කරගෙන බවයි. 1972 කේන්දරය යොදාගත්තා නම් කිසි දිනක එවැනි අනාවැකියක් එලෙසට පැවසීමට නොහැකි වන්නටද ඉඩ තිබුණ බවත් වැඩිදුරටත් පවසා සිටියා. කොහොම වුණත් එම වසංගතය පැමිණීමට කලින් කළ අනාවැකිය පසුව සැබෑවි ඇති නිසාම ශ්‍රී ලංකාවේ නිවැරදි කේන්දරය කුමක්ද යන්න එයින්ම පැහැදිලි කරගත හැකි බවත් ඔවුන් පවසනවා. ඉතින් මේ විවිධාකාර මතයන් ගැන කතා මොනව වුණත් ශ්‍රී ලංකාවට ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ දේශපාලකීන්ගේ ඔළුගෙඩි පාට පක්ෂමාරු කරන සෙල්ලමකට වඩා නිවැරදි දැක්මක් ඇතිව අවංකව ජනතා ගැටලු විසඳිය හැකි මෙන්ම ඉතිහාසයේ සියනම රතු කළු ලයිස්තුවලට නොගිය උගත් ක්‍රියාකාරීන්. ඒ සඳහා මේ ඡන්දය දීමේ ක්‍රමයන් සිට ජනතා බදු මුදලින් රට සංවර්ධනය කරනු වෙනුවට පාලකීනේ නඩත්තු වීම සම්පූර්ණයෙන් නවතා දමා පාලන තන්ත්‍රයන් දක්වාම ප්‍රතිපත්තිවල සැබෑ නව්‍යකරණයක් වෙනසක් අත්‍යවශ්‍යයි. එය තීරුම් ගත හැකි රටට ආදරය කරන පාලකීන් වගේම බුද්ධිමත් ඡන්දදායකින් වූ ජනතාවකුත් සැබෑ පරිවර්තනයකින් හෝ බිහිවන දිනක් උදා වුවහොත් එදාට ඔබටත් මටත් අපේ ආදරණීය රට ගැන සතුටින් කතා කිරීමට යමක් ඉතිරි වෙයි.